මහුවර යට වෙලා බාරුවරක ට කද්ද උඩරට කන්දක්කුඩ කොමද යටවෙටි කියලපාටඇ මානුවර නගරේ ඔය දුම්රය පල තියෙන්නේ න් වලකවාගේ තවයි නියමට සුමේ පුූල්ලක වගේ ටොප්පකට පිරිල්ල අපා චෝ. එති මේමන්දැක්ක කොල්ෙ කහල තිනවා කෞදක මේ වෙලා දාතු වෙලටගත්තුව එක. ඇත්තන කතාව කෞද ධාතු එලියට ගත්තේ කතොත්නය වහින්නේ කෞදගත්තේ හල්ලික්‍රම ඟද එමනත්තා වෙන කවද මහින්දරාජ පක්සු ඒීක පරාජසික වන්න බෑ දිදේශස්පුතු කල වෙඩ්ඩත් බෑ හඳගත්ෙන්ටත් ද යුරිය අදමන්ත දන්න ේ. හැබැයි කවුරු කලත් වැඩේ සෞතුයි. මිනිසුත් මැරිලා ගොඩක් කනගාටුදායක සිද්ධි වෙලා ඒවගේම මිනිසුන්ට හරි කරදර ති මේ වගේ දේවල් ආගම්වොල්ට පැටලීමෙන් වෙන්නේ ඒව තියන මොනහරි ගරුත්තයක් නැතිවෙලාෑ නවා ඒවා විහිලු බවට පත්වෙනවා. ඒක නිසා අපි කිය කියන්නේ ආගම් තමන්ගේ පෞද්ගලික දේවල් එ පෞද්ගලිකව අදහගන්න. ඒවා අනුන්ට පටවන්න යන්නත් එපා ඒවා මක විස්්මය ජනක දේවල් හැටට පෙන්නන්නේ යන්නත් එපා එහෙම දෙවල් නෑ. ඒ විකාර කතා දැ මේ තියෙන අලුත් දැනුමත්ක්ක පරණ ආගමික සාහිත්‍ය කතා හු අපි පුංචි කාල වවා අහගෙන හිටිය අපේ ආච්චිලත්ව කි්වා. ඒ ඒ කාලිට හොඳයි දැන් ජෝක ජෝ වෙනෝ විහිල්ුවට ලක්වෙන්න පාෝවා කියලා මහනුවරට ගලපු ගංමතුරෙන් මංහිතන්නේ ඒ කතාවත් තිවරයි. අප අගේලට මොකද මේ අලුත් ලෝකේ නිවවල්් එක ලංකාවටාවේ පහුගේ නමුවැනි දෑමන්වලින් පස්සෙන. ඉති හින්දා අපට දැන් තේරුම් ගන්න පුුවන් වැස්ස වහින්නේ එක පාර්ට සිද්ධ වෙන දෙයකින් නෙමෙයි. පැස්ස වහින්නේ ක්‍රමාණුකෝලව සිද්ධවෙන්න ක්‍රියාදාමයක ප්‍රතිඵල්යක් විදිහයට. මීතියරෝලොජි කියන්න කියන්නේ. එක තමයි කාලගුණ දේසව ගුණ විද්‍යාව කලයිම් මට ලෝජ ඇටමොස්පෙරික් පිසික්ස් කියලා කිය නවා. එයිද ආගමේ ඒව නෑ. හැබැයි දහමේ ඒවත් තියනවා. ධර්මයයයි ආගමයි පටලෝගන තියෙන්නේ. ආගම, ක් බොරුවක් ප්‍රබන් දෙයක්. ධර්මය කියන එක එක විද්‍යාත්මකයි. එයින්ද. මොකක්හරි ලබක් එලට ගත්තාවම් වහිනවා කියල වරවර කියනවනම් උට කනට එකක් හලා. ඒ පෙරිද මානුවර රෙල්ල ස්්‍රේෂගේ පින්තුර පෙන්න්න. හිට වැඩි දෙයක් කරන්න ඕෝනෑ. ඉන් මේ පොඩිතාවම දිගොත්තමයි ොකු කතාව දිගු කතාව. ඔබ දන්න අර යුරයා සමන්ත කියන නූගත් පනුසය බෙරියන් දෙන්නේ ෆන් කරන මෝඩ මිනිසුටිකකුත්ති වා එකන්ද මනිනාව සල්ලිවලින් උද්දාමයට පත්වෙෙලා කෑගහනවා. ඉතින් කෑගහනව සහ රටම රවට්ටන් හදනවා එක විද්‍යාප පෙන්නල ඒවට උදව් කරන මැටිමමුල්ලුත් තින්න වටේ දගෙන. එති බන්දක්කමේ ය පෙරේද නත්තලට වැඩසරහනක් කරලා ක්‍රිස්ටයානිි හෝ කතෝලික නියෝජිතයකක්ක දැ ඒක පින්තුරයක් මම ෆස්බුක්ගේ දැම්මා දැම්මාම බලන්නක මෙන් මේක ඒක දැම මේඒක දැකලලා මගේ මිතයෙක් නෝරේ ලන් කතා කරලකවා ය යය ඔය හාදය අපි දන්න ඕනනි කියලා එකනර ක්‍රස්ටතියානය හෝ කතෝලික නියෝජතය ය දන්නව කියලා කිව්වා මින වැඩ්ඩෙක්ලු. බිඩියත් බ ජුරිය සමන්ත වගේ මොනමොුණ හරි වැඩ ටිකක් කරලාත් මේ පැත්තට මේ පැත්තෙන් පැත්තට පැල්ලා ඉන්න පොරක්ලු කියලා කිව්වා. එතින් එක ජාතිය පෙන්ද තියෙන කුරල්ල එකට එකුතු වවා. එම කියලා අපි ඉගරිසි ඉගෙන ගන්න කාල ඉගෙන ගත්තා බලන්නකවිති මේගේ සාකච්ඡා මොන්න තරං රැවටිලි කාරද මොන්න තර ප්‍රබන්දද න්න තර සුරංගනා කතාද කියලා. මේක කියනවා මේ යුරයාසාමන්ත කියනවා. මම නිමන් යනවා. ෆාදර් කොදයන්නේස්වර්ගට යනවා. අප දෙන්න හේදී අම්බේන. මරුණය රයිගමය ගම්පලය වගේ කොයිදදර හම්බුණේ පත්තපුි පැත්තික් දැද. ඉති අපට කියන්න තියනෙ මේකයි මේ වගේ ගොන්කතා ගොබ්බ කතා කියලා මිනිසු පිළිගත්ත කාලයක් තිබුණා හැබැයි දැන් ඕව පිළිගන්න නෑ ඇ මරුවර ගංවතුර වගේ විශහල මහජන ගංවතුරක් ඇවිල්ලා මිනිසුන්ගේ ඔලු ටික හේදිලලා ගිය දැ මිනිස ුවෝට හුව නෑ. අහු වෙන ඉතාම සීමමිත ප්‍රමාණයක් කින්නවා. ඒගොලොත් එක තමයි ඔගොල්ලෝය බජව්ෝ දාගන තියෙන්නේ. ඔගොලොෝ සෙල්ලම කරගෙනයන්නේ ඒමෙන් සුත් එක්. එතන ඉන්නවටයක්ක් සල්ලි තියන මිනිසු ඒ මනිසු සල්ලි විසි කරනවා එකගො තවා ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්න කරපු පව් මේ වගේ හාදවුන්ට සල්ලිදීලා අරෝවා ගොඩ නැකිලි හැදදු හම ඒ දානමාන දුන්නහම ඒ මැකිිල යනවා කියලා. ඒවගේ. ඊළඟට උපදදින කොට මා සිටුවරයෝ විදියට උප දෙන්න පුළුවන් කියලා. මුන් ඒගේ බනගතා කියනවා. ඒඇන්න මේක දීල මෙහම ඕුණක දීල මෙහමූනා කියලලා එත උට අර මට්ට ඔක්කොම දෙන හෝගාල කරේ තියෙන චේන් ගලෝලදා නොහොමෝම. මෙ මංකොල්ල කාරයෝටියයක් මෙතන ඉන්නේ. එකෙ දෙන්නෙක් නෙවේ සහන ප්‍රමාණයක් ඉන්නවා. හැම ආගමේම. මනිසුන්ට වෙලා න එක පැත්තකින් දේශපාලකය මිනිසුන් හරාගනවා තව පැත්තකින් මේ ආගංවලවුම් හෝරාගන අ ජෙරුම් වගේ මාර අපරාධයක් මේක නවත්තඩ පුතුහම්ම විශාල මහජන ්‍යාපාරයක් ූුණ මේ නවත්තන්ඩ මේ නැවත්වේ නැතම් මනිසුන්ට දියුණුවෙන්ඩ බෑ මනිසුන් එක පැත්තකින් මෝඩ කරනවා එක පැත්තකින් මනිසුන් හුර කනවා මේ වගේ ගොන්ගතා කියනවා කියන්නේ. මම නිවන්දාකිනවා මේ දර්ගටය නවා පි දෙන්න හෙද හම්බේ නවලු. කොහෙදං ඔය කතා තියෙන්නේ තමන්ගේ තියෙන මානසික අවරෝධීත තත්ත්වයක් ඉන්න මේ වගේ කතා කියනවා. කිව්හම අ වටේඉන්න ඕවෑන් ඉතින් ඔලු අවුල් කරත්තු පිරිසක්න්නවා ඒගොල්ල හිතන මාර තේරුමත් තිය කතාත්තමයි කිව් ඒකට තරයන්න මේකට ඇවිලයි තියම අනිත් නියෝජිතය? මට මිනි කතාග ගොතන්න රසිය කතා ගොතගොත කියන. ගොතගොත කියනවා. අරය ඒවට වූමිටි තියනවා මොරු සාකච්චාව. මුොන් දෙන්නවා අරගයන්න තිබුණ කොහැර ගමක අවුරුදු උස්සවේකට බරු එක තරග හැඩ තරගෙ පවත්න්න තිබුණ එරෙස අපට ඒ තරන්ග අනිත අයටට සබාගල කරන්න පුල මනද තරන්ගෙට බොරු කියන එක. ගත තරගට සුරක්ගර කතා කියන එක ඒ. ඇස කියන්නු මිහින්තලේ හාදයක්ත් ඔන්න ධාතු සෙල්ලම පටඟරග මීතල මිනිසුන් දන්න මනිියගේ ධාතු හැමතනමති නො කියෙලා. ඉති කැල්ලිය සෙල්ලම. ඊලකට රනිල් වෙනුවෙන් මිහින්තලේ පටඟරන් තියෙන්නේ. රනිල් සහ රජ පස්සලසා පෝට්ටු වෙනුවෙන්. ඉතිං මිහින්තලේ ධර්මටත් කියන්න තියෙන්නේ. ඔයාගේ ධාතු සෙල්ලමටත් වෙන්නේ කැල්ලි නයා. වෙච්ච දේම තමයි. ඉටහ මුොකුක් වෙන්න ඒකත් මේ මැද්දිම කියන්න ඕොනේ මොකොද ආගම ඉස්සරහට දාලා මිනිසුන් රවට්ටන මිනිසුන්ව හූරාකන්න මේ වගේ කපටි රැල මුව හෙළි දරව් කරන්න නැතුව අපට කවදක්කත් මේරට හරි විදිහයට වෙනස් කරන්න බෑ එකද. අපි මේ හැම එකෙක්ම හෙළිදරව කරන්න ඕනේ ඇතරම මේක තමයි. සක්ලි කියලා කියන්නේ කියන්නේ මේක නිකන් තමන් ප්‍රබන්ධයක් පිටු පස යමින් ප්‍රබන්ධයක් මතු කරගන ප්‍රබන්ධයක් මතක් කරගන ප්‍රබන්ධ චරිත හෝ සිදුවී මතක් කරගන ඒව රසවිදිනවා ඒ බැන් එක ලිංගිකව පරසයක් මිදිිනෝ වගේ එකක්ම තමයි. ඔකට ෆික්ටෝ සෙක්ල ෆික්ට රෝමන්ස් ? ිටෆිලිය කියල කියනවායි මේ මානසික තත්වේ තමයි ෆික්ටෆිලිය කියල කියන්නේ. එඇඳන මේක මුළු ලෝකම හුරගත්තු තත්වයක් හුනාගත්තු මානසික තත්වයක් දැන් දිවිලෝකයක් තියනවා. එහේ අන්න පුළුවන් අපිට එ ඉන්නවා කන්නාවෝ මෙතර ගානක් කියන අරු මෝම්යක් බඩේ බැතගෙන ඉල්ල කෝවැරි පුරෝගන අන්න ෝ ගිය දිව ලෝක මේ වගේම පිස්ව තමයි දැන් මම නිවන්නට යනවා ඔයා ස්ර්ගයටයන අපි දෙන්න හෙදි හම්බෙනවා කියන එකයි අ සහරන්නල බෝම්බ පුරෝගන කන්න්‍යාව බලන්නගේකයි අතර කිසිම වෙනසක් නෑ කිසිම වෙනසක් නෑ. හැබැයි අපි දන්න විදිහරනම් බුදු දහමේ ස්වබා දහම නිර්වචනය කරපය එකක් නේ එක ඊට වැඩිය වෙන මුොකුත්ම නෑ මැජික් මොනුවත්ම නෑ මොද ලම්මල් තක්කුට ඇවිද්දයි කියනවා ඒ එහම සාහිත්‍ය හොඳේ ඒවගේ දවල්ඒ බොරු එහම වනෑ එක තියෙන මේ සවබාදහම අප එදිනදා අදකෙන සවබාදහම විග්‍රහ කල තිගෙනවා අච්චරයි එක ඔන්න ඕන කෙනෙකුට කියවල තේරුම්ගන්න පුළුවන් එමනත නිගඉන්න පුළුවන් එමනත නින් තමට අත්්‍යනය කරන්න පුළුවන් තියන තමන්ගේ වට තින සවබාදහම ආගං ඕන්නෑමකුත් මොනා අගමක්කත් තෝන්නනෑ මොකටද බලන්නකු මේ කියන බොරු එත ආගන් අදපු එවුම් නේද මේ වගේ බොරු කතා විශවාසකර යවුන් නේද බොම්බ පුරෝගත්තේ. දැන් මේ යුරිය සමන්තට බැයිද ඒවගේ බොම්බ පුරෝගන්නය වුම හදන්න. හදන්න පුළුවන් මේ විදිිය දේවල් කියලා මිනිසුන්ගේ ඔලු හෝදලා මරාගෙන මැරණයවුම් දන්න පුලුවන්. එති මේ වගේ විසකුරු සත්තු හරි භයානකයි. ආගමික මාවක ඉන්න මේ වගේ විසකුරු සත්තු අරිභානකයි. මේකේ තියෙන ඇතරම low design for Fial things. Fial persons. එකන්නේ ප්‍රබන්ධිත දේවල්වොලට ප්‍රබන්ධිත පුද්ගලයන්ට ආදරය කිරීම සහ රැවටීම. ඒව පස්සෙන් දිවීම. ඇති මේකම තමයි අර හැලුසිනේෂන් කල කියැන බ්‍රහන්තිී කියල ගන්න. නැත්තං කිිස්ස ්‍රීියයා කියලා අපි කියන්නේ බිනවන් මාදය ඔය හැමේකේම තියන්නේ ඕවා තමයි රූප මැවීම ශබ්දැඇසීම ඒව පිටිපස දුවන එකව විශවාස කිරීම අමටමොෆස් කල කියන්නේ එක විපරීත තත්ත්වයක් ඒම වචනේ මටමෆෝසිස් කියන්නේ රූපන්තරණය කල කියන්නේ ඔබ අහල තියෙනවනං කියවල තියෙනවන ෆ්්‍රන්ස් කෆ්කා කියන ලේකකයා ඔහු ඔස්්‍රිය හංගරි ජාතික ෆරන්ස් කෆකා දස්නමසය පහලවේදී පලකරපු මෙටම හෝස දිම්මටම හෝසිස් කියන පොත නමකතාව. ඒක රූපාන්තරණය විදිහට මංහිතන්නේ ධර්මසයන පතිරාජ අවසාන චිත්‍රපටිය විදිහයට ඒ කළ සාර්ථ ගුණාද මන්දා. ඒක තියෙන්නේ ඒ පුද්ගලයා ග්‍රෙගරිී හම්සා එයා මේ තෑ නිදාාගන උදේ නැකිටනකොට කැරපොත්ත එෙක් බවට පත්වෙැත් හෝ විශාල කමියෙක් බවට පත් වෙලා. ඉති ඒදී ඒ නවකතාකරුවක් කියන්න උත්සාහ කලෙතු නීටම සමාන දෙයක් හැබැයි මේකේ වෙනත් කතාවක්. එති ෆික්ටෝ රෝමන්ස් කියනට ෆික්ටෝ සක්ලිටි කියනට මනිස්ු හුවෙන් හොඳ නෑ. මේ ආගම්මොලේ ඉන්න මේ වගේ තක්කඩි නියෝජිතයෝ කරන්නේ මිනිසුන්ව ෆික්ටෝරෝමන්සොල්ට ප්‍රබන්ධිත රෝමාන්තික පැත්තකට දෙගෙන යනවා. මිනිස්සුන්ව ඇත්ත සමාජ දේශපාලන තත්වයෙන් අයින් කරන ඔලුව. එතක ඒවට විරද්ධෝ මනිසු කතා කරඩ යන්නෑ. අරවට වැඳගෙන ඉන්නවා සාදු සාධකීකීන්නවා නිල් කටරෝලු උමල්ලෝ ලි හදන කෑම කණ්ඩයනවා. පලන්න මු කොච්චර තක්කඩිද කියන්න එනම් ඔබ දැන ගන්න. මේගොල්ලෝ අර සනත් නිශාන්තල ඒ රත්තරල්ලා අරල මෙයාල ඉරාජිලලා කෝම එකතු වෙලා මේ යුරයා සමාන්තලා සහ මේ ආගමික නියෝජිතයා ඇතුළු සියලු දෙනා කරන්නේ මිනිසුන්ව ආපහු සමාජ දේශපාලනෙන් අන්ක කරන්න උත්සාහරු මකද මිනිසු එතන හිටියොත්තෙම උුන් දන්නවා. ඊළඟට උන්ට වදින ගුටියය හර පහුගේ නම වෙනිද වැදන ගුටියට වැඩිය ලොකු එකක් ඉට ඩ රිදන එකක්. එහින්ද එකෙන් අයින් කල්ලා මේ වගේ පැතිවලට ගෙනයන්න උත්සාහරු අයක. හරිම සාරථක උත්සාහයක් මේ මේ තිික දවසේ පුළුවන් පොඩි ආතල්ලය එක ඉන්න මොකද මේක ඉන්ටවල් එකක් පොඩි මිනිස්සු එගොලන්ගේ වැඩ කරමි ඉන්නවා මාන්සි වනානවාක් අරගලවලට විප්ලෝවල්ට මේ ඉන්ටවල් එකින් පස්සේ මිනිස්සු උඹ ලබව මොුණගැහැන්නේ වා. එහින්ද අපි කියන්නේ මෙරට අලුත් පරම්පරාව මේ වි ගොම් පාට්ටොල්ට හු කියනවා. අනිවාර්යම හෝ කියන්න තෝනි. මොකද මෙවට හකි ව නැත්තම් මේ රට මෙත නිින් හට ඉස්සරහට ගෙනියන්න බෑ දැන මත් සමාජ මාධ්‍යය අපි දකිනවා තරුණ කොටස් මේ වගේ දේවල්ලොල්ට ොදනෑ මුට ලැජ්ජාවත්ති නොද කියලක් ඒ කියන දේවල් බැලූහම කෙරන විහිලු හදන අර පින්තර මීම් සරවා මෙ දැක්හාම තවත් කියෝනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඉ මේක නොකරම බැරු ඇති නැත්තම් පවතින්න බෑනේ ඒකයි. මනිික එකකට රහවටල තියන්නේ මිනිකං ඊසි මනීනේ නික හම්බෙන සල්ලිනේ මිනිසුර අවටරාවට ඒකයි. ඉතිං ඒක හින්ද අපි කියනෙ උඹල ගිල්ල බලපල්ලම් ඹලට තියෙන ප්‍රතිචාර සමහජ මාධ්‍යේ තරුණ කොටස් වලින්.ඒ කොල්ලො කෙල්ල එකක්වත් උඹලාව විශවාස කරන්න නෑ. ඒ පරේද මාබැක මෑනු ගිල්ල මේ උලන්දාවට. ට පැදිලි නේද මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ නන්දලා ල්වීර සිංහලලා මේ ඔක්කොමින්න්න එකම තැනක සනත්නි ශාන්තල ඔය අනිතව ඔක්කොමත් එක්ක. ඒකන්නේ මේක එකම පොදයක් මේ පොදට මේක හැර වෙන එල්ලෙන්ද තැක් නෑ. මේක කඩංවට නොත්න් මේක ලොක්කොම කඩන් වටනවා. ඒක ආරක්ෂා කරන්න තමයි මේ වගේ. ආගමික නියෝජිතය දාලා මේක රකින්න හදන්නේ මිහින්තලේ මෑන්ස් ැනත් අපි කිව්ේකයි මුලින්ම කිවේ එන්න කොටම එන පාර මේක තමයි කියලා. එන්දා ඔබ හොඳට මතකතියාගන්න අපි මේ ළඟදි කිව්වා ප්‍රපගෙන්න්ඩිස්ට කියල කිව්ේ දේශපාලන ප්‍රචාරකයෝ දේශපාලන දෘෂ්ට ප්‍රචාරකෝ පොලික ප්‍රපගන්ඩිස්් කියලා අපි කිව්ව මේගොලන්න තමයි මොකද අරුම් කියන දේවල් දැන් අහන්නතිහින්ද. මේගොල්ු වැඩේ පටන් අරං මේගොල්ලන්ට චිය කරනවා යටඉඳං කෞුද සනත් නිශාන්තල ඉරාජලා. මොකද ඉරාජිලා කියනදේ සනත් නිශාන්තල කියනදේ මිනිස්ු හන්නන දැන් හු කියලා එලෝනවා ඇතකට මේගොලු ලෞ්ව තමයි දැන් කියවන්නන්නේන්නේ. එයින්ද අප ඔබට යෝජනා කරන මේ කතා බවසන්නේ ඔය රෙද්දේ ආග ඔක්ොමත්තරරින්න. ැම ගමිකුම පි කියන්නේ ඔබට මොලයක් තියන මනුසෙක් වශයෙන් ඉපදිලලා ඔබ ඔබගේ මොලේ කල්පනා කරලලා ඔබගේ ජීවිතය හදාගන්න මේ ස්වබාදහමත් දෙනය කරන්න. ඔය සේරම ආගම් කළේ මුල්ලු ලෝකමිඉන්න මිනිස්සුන්හ එකිනෙකාට හතුරු කලා විතරයි. සාහජීවනය නැති කලා විතරයි. මහා විශසාාල විනාශ කලලා යුද්ධ ඇතිකලා විතරයි. මිනිස්සුන් රැවැට්ටුුව හරා කෑවා විතරයි. ඒ නිසා ඔය ආගම්. අහරන්න කාලාලයඇවිල්ල තියෙන්නේ ලෝකෙ දැන් කොඩාක් දියුණුයි. ඔය ආගම් මොලතින බොරු කතා පට්ටපල් ටොම් පච සේරම අත්තාහරන්න දැන් වෙලා ඇවිල්ලා පල්ලි ෝවිල් පන්සල් යන වෙලාවේ හොඳ චිත්‍රපටයක් බලන්න. හොඳ නවකතාවක් විචාරකෘතියක් බලන්න. හොඳ කවියක් කියවන්න. ඔබට ලොකු දැනුමක් ලැබෙනවා. ඔබගේ මොලේ ප්‍රමෝදයෙන් පිබිදිලා ඔබට අලුත් අදහස් ගලාගෙනන්න ගන්නවා ඔබ ආගමකට ගහිල්ලා ඒ ආස්සිරිංගෝත් ඔබ පරණ මිනියා තවත් පරණ වෙලා ඔබ එත්තනම්ම චොප්ප වෙනවා. එහෙම උනහම මේගොල්න්ට ලේසි මේ වැඩේ කරගෙන යන්න. කට මේගොල්ල මනිසුන්ග රවටලලා දේශපාහලකට ඕනි තැනට මිනිසුන් ගල්ලාට පස්සේ කුට ලේසි මිනිසුන් රවට්ටන්න. එට පස වූ කරන්නේ මිනිසුන්ගෙන් කඩා වඩාගෙන මේ ගොල්ලම පෝෂණය කරනවා සිද් වෙ නමුත් මේ කාලකන්නේ බැම්මෙන්න් මේ යදමින් මිදුනොත් ඔබ විශාල නිදහසක් බුක්තිවිනිිනවා. ආගම් සියල් අත්හැරි මිනිහකුට නිදහස භුක්තිවිදිින්න පුළුවන් එක රසය දැනනවා එත තමයි ඔය කියන නිවන එතන තමයි ඔය කියන ස්වර්ගය.